महा रावण कोटुवलांग मोदे गिलुनु रावण राजधानी हमुवे दहा नववेनी सेवस मुनुले एमेन्म विसिवन सेवसेदी देवन लोक महा संग्रामे दक्वात लोव बलवत्म राज्य उये ब्रिथान्य अधिराज्याय हिरु नोबसिन अधिराज्य लेसिन विरुदावलिलत मीट लोव बोहो रटवल हा शिष्टाचार आयत्विय इमकिन लेबु देनुमहा अद्दकी मत विसिवन सेवस मुल अर्धे तुलदी ओहु लोकेट इतिहासे लिया दायाद कलह लंकावे इतिहासे त H.W. कोड्रिटेन नेमती सिविल सेवकया विसिन महावंशे असुरिन लिया संपादने कले 1912 दी वत्मन लोक बलवता वन एक्सत जनपदे ब्रितान्यान्गे एम इतिहासे लिवीम विनस्कर नेतत एई बोहो अडुपाडु हा वरद तेन सोया निवरदि कर ऐत निदसुन कीपयक मेसेय वसर 6000कट वडा अतीतयट नोगिय ब्रितान्यान लियु लोक इतिहासे දැන් වසර 12500ත් 13000ත් දක්වා අතීතයට ගොස් තිබේ ඉන්දියාවේ බටහිර වෙරළේ අඩි 4000කට මුහුදු පතුලේ හමු වසර 10000ක් පැරණි බව කාබන් පරීක්ෂණ මගින් තහවුරු කළ නගරයක නටමුන් 2002 දී හමු විය වඳුරාගෙන් පරිණාමය වූ මිනිසා ගැන ඩාවින් මතය හා ඒ අනුව ගිය මානව විද්‍යාඥයන්ගේ දඩයම් යුගය එඬහෙර යුගය කෘෂි යුගය हा कर्मांत युगत दक्वन इतिहास अत निषेधय वीयत यूरोपियन गे परमादर्शी राज्य सलकु क्रिस्तु पूर्व हतरवन सेवासे प्लेटो विसिन रचित अत्लांतिक पुरवरे यनु रामा यने संधान वन हनुमा दुटुए यै कियन लंका पुरे बव 1999 दी පිලිගැනිනි මේ එකම පුරවරයක් පිළිබඳ ඇති වාර්තා දෙකකි 1905 දී රයිට් සහෝදර වරුන් විසින් ලොව පළමු වරට ගුවන් යානය නිපදවන ලද බවට ඇති ඓතිහාසික ඉගැන්වීම 1986 දී බිඳ වැටිනි ඒ පිරමීඩ දේවාලයක තිබී හමු ගුවන් යාන හතරක මැටියෙන් කළ ඇඹීම අවුරුදු 4500ක් පැරණි බවට කාබන් පරීක්ෂණ මගින් තහවුරු කළ විටදීය මැක්ස් මුලර්ගේ ආර්ය න්‍යායද 1996 දී ප්‍රතික්ෂේප විය සිය පළඟු බෝලෙන් අංජනම් බැලූ එක්සත් ජනපදයේ බ්ලැවට්ස්කි මැතිනිය 1881 දී කර්නට් ඕල්කට් මහතා සමග ලංකාවට ආවේ ලෝකේට ශිෂ්ටාචාරයන් විහිදී කිය දකුණු ආසියානු දූපත ගැන සෙවීමටය නමුත් ඇයට ඒ සඳහා සාක්ෂි සොයා ගැනීමට නොලැබිනි රාජකීය ආසියාතික සංගමයේ මගින් තම ආසියාතික යටත් විජිතවල ඉතිහාසය සීමා දක්වා තිබුණි ඒ අනුව ඉන්දියාවේ ඉතිහාසයේ ඇරඹෙන්නේ රීක් වෛදිත යුගයේනි ලංකාවේ ඉතිහාසයේ ඇරඹෙන්නේ බුදුන් පිරිනිවන් පෑ දින ලංකාවට ආ විජය හා 700ක් පිරිසගෙන ඉන් එහාට යමක් කතා කළ නොහැක ඒ තහනම්ය සියලු හැදෑරීම් මේ තුර සිදු කළ යුතුය එබැවින් පාසල්වල විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍ය ඉතිහාසයේ ඉන් පිටතට නොයන තරමට හීලෑය නමුත් මොනිදාස කුමාරතුංග හා හෙළ හවුල භාෂාව ඇසුරින් හෙළ යුගයක් කරා ගිය විට කට ඇදයින් ලෙස හඳුන්වා පහර ගසා නිශ්ශබ්ද කෙරිනි හෙළ જાතියක් නැතිව හෙළ බසක් පමණක් පවතින්නේ කෙසේදයි කිසිවෙක් ප්‍රශ්න නොකළහ 1944 අගෝස්තු 6 වෙනිදා ජපානයේ හිරෝෂිමා නගරයට පළමුවැනි පරමාණු බෝම්බේ එල්ල කරන ලදී. එෙහිදී දුම් රොටුව නැගුණ ආකාරය පුපුරා ගිය මහා ශබ්දය ජලාශවල ජලය රත් වී උතුරන්ට වූ හැටි මිනිසුන් හා සතුන් අහසට විසිරීම කුරුල්ලන්ගේ තටුහැලී සුදුවීම තන තන මිනිසුන් මිය යාම එලෙසින්ම විස්තර කරන යුද විස්තරයක් මහා භාරතයේ නැමැති මහා කාව්‍යය විය. මේ අනුව ඉතිහාසයේ කිසියම් යුගයකදී පරමාණු යුද්ධයක් සිදු වී ඇති බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය හා ඇමරිකන් භාෂා ශාස්ත්‍ර දත් උගත්තු සංස්කෘත මහා භාරතයේ හා රාමායනයේ පරිස්සමින් කියවා බැලුවද වෙනත් එබඳු යුද විස්තරයක් නොමැතිව උගත්තු නිශ්ශබ්ද වූහ. ඇමරිකා එක්සත් ජනපදයේ 1950 දශකයේදී ලෝක බලවතාගේ තත්වයට ආපසු ලෝක ඉතිහාසය හා මානව විද්‍යා ගවේෂණයට එක්සත් ජනපද උගත් තරුණු පිරිස පෙළඹුණහ. ඉන්දියාවේ තිබූ සංස්කෘත ග්‍රන්ථ අතර පුරාණ නැමැති ග්‍රන්ථ 18ක් විය. පුරාණ යනු ඉතිහාසය යන අර්ථයයි කාගේ හෝ ඉතිහාසයේ තොරතුරු ඇතැයි යන අනුමානයෙන් අලුත් පරපුර මෙම පුරාණයන් හැදෑරූහ එවිට අසුර නැමැති මිනිසුන් කොටසකගේ ඓතිහාසික තොරතුරු එලිතරව වන්නට විය ඔවුන්ගේ තොරතුරු නිවර්තනික ලෝකයට දිගට බටහිර සිට නැගෙන හිරටම විහිදී තිබුණි මෙම විශාලකම නිසා ඇමරිකන් කාර්යයට පුරුදු ලෙස අසුර අධිරාජ්‍ය යයි ඊට නම් කළහ කුමාර් තුන්ගයන් කී පරිදි හෙළ බස සහිත හෙළයන් මින් අදහස් කළ නිසා අපි දැන් ඊට හෙළ අසුර අධිරාජ්‍ය යයි කියමු මෙය හුදෙක් සංස්කෘතික අධිරාජ්‍යයකි දේශපාලනික ස්වරූපයක් එයි නැත සමාන ජීවන රටාෙහි ඇත මීට පෙර ලිපියකදී දක්වන ලද සිංහ මිනිසුන් කී පරිදි තම ශිෂ්ටාචාරය ගොඩනැගෝ බැබිලෝනියාව නිදසුණකි බැබිලෝනියාව සිංහ මිනිසුන්ට යටත් නැත
නමුත් ජීවන රටාව සමානය කඩුව අතින්ගත් සිංහයාගේ ලාංඡනයේ සමානත්වෙන් ලංකාව හා බැබිලෝනියාව හිරුගෙන් හැසිරවෙන සමකාලීන ඌ හා සම්බන්ධතා තිබූ ශිෂ්ටාචාර දෙකක් බව 1961 දී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද කී විට කවුරුත් සිනාසුනහ. 1998 දී ඇමරිකන් පුරාවිද්‍යාඥයන් කී පසු ලංකාවේ පඩිකන මහාචාර්යවරු එය පිළිගත්. මහාචාර්ය ආනල්ඩ් ටොයිම්බි 1945 දී අලුත් න්‍යායක් ඉදිරිපත් කළේ ඉතිහාසය නැවත නැවතත් එලිසම යනුවෙනි. පොළව යට ඇති ඛනිජ ලෝහ ආදී සම්පත් හරහා කර්මාන්තවලට ගත් විට යම් දිනක ඒවා අවසන් වීමෙන් යුරෝපයට නැවතත් එඬේර යුගයට ආපසු යාමට සිදුවන බව ඔහුගේ න්‍යායෙන් කියවේ. පරමාණු බලය කර්මාන්තයට යදවිය නොහැකි බවද ඔහු කීවේය. දඬු මොනරේ තිබූ රසදියෙන් ක්‍රියාත්මක මාකරි වෝටෙක්ස් එන්ජිමමකින් ඉතිහාසයේ නැවත එලෙසම ක්‍රියාත්මක වන බව ඔප්පු කර ඇත. ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් මවිතයට පත්කල සිදුවීමක් 1986 අසන්නට හා දකින්නට ලැබුණි. එනම් පිරමීඩ දේවාලයක බිත්තියේ මැටීන් අමා තිබූ ගුවන් යානා හතරක ආකෘතින්ය. පුදුමේ නම් කාබන් පරීක්ෂණවලදී එම ඇඹීම් අවුරුදු 4500ක් පැරණි බව තහවුරු කිරීමය. රාමායනේ සඳහන් වන රාවණාගේ පුෂ්පක යානය ඓතිහාසික විය හැකි බව ලෝකයේ සිතන්නට උනේ ඉන්පසුවය. මේ අතර මිනිස් සිතුවිලි වලින් පරමාණු ක්‍රියා හැසිරවිය හැකි යන්න ක්වොන්ටම් න්‍යාය 1980 දී ඇමරිකන් කාර්යයට ඔප්පු විය. ඒ අයතුල්ලා කුමේනි තම අධිමානසික ශක්තියෙන් ඇමරිකන් මිසයිල් වල දිශාව වෙනස් කර ටෙහිරාන් ඉලක්කවලට ඒවා නොවැදී හැරී ගොස් වැලි කඳුවල වැදීම නිසාය. 1923 දී බැංගලෝරෙන් ලැබුණු විමාන ශාස්ත්‍ර නැමැති සංස්කෘත ග්‍රන්ථයේ මෙන්ම ටිබෙට් රටින් ලැබී චීනයේ විසින් 1967 දී චන්දිගාර් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ගැනුණු වෛමානික සූත්‍ර නැමැති ග්‍රන්ථයෙන්ද රසදීන් ක්‍රියාත්මක වන ආසයානා ගැන කියවෙනි. ඒ දෙවර්ගයේම පිටසක්වල ග්‍රහලෝකවලට යන සැටිද විස්තර විය. මේ සියල්ල එකතු වී TR-3B නැමැති අධිබල තුන්හුලුස් ජෙට් යානය 1998 දී නිපද විය. 2005 දී ක්වොන්ටම් ටෙලිපොරේෂන් ඩිස්ක් නැමැති තැටිය නිපද වුණි. මෙසේ හෙලේ රාවණාගේ පුෂ්පක යානය නැමැති ලේඛනගත ලොව එකම ගුවන් යානය 20 වන සියවස අගදී යථාර්ථයක් බවට පත් වුණි. බ්‍රිතාන්‍යයන් ලියා දුන් ලංකා ඉතිහාසයට අනුව ලංකාව මිනිසුන්ගේ ජනාවාස වී තවමත් වසර 2560ක් පමණක් ගත වී ඇත. ආර්ථික හා දේශපාලනික කුමන හානි කළද ඇමරිකන් කාර්යයන් නොව ඇමරිකන් පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් තම ගවේෂණ තුලින් මිනිස් ඉතිහාසය මතු කරන්නට යාමේදී හෙළ ඉතිහාසය මතු වී තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය මැක්ස් මුලර්ගේ ආර්ය න්‍යාය 1896 වන විට ඉතා ජනප්‍රිය විය. මෙහි රහසක් ඇත. රුසියන් ජාතික පුවත්පත් කලාවේදියෙකු වූ නිකොලායි නෙවොට්චි කාශ්මීර් ලඩාන් හා වෙනත් ටිබෙට් ආරාමවලට නැවති කුරුසියේ ඇනගැසූ ක්‍රිස්තුන් වහන්සේ මිය නොගිය බව හා ඔහුගේ ශිෂ්‍යයන් කාශ්මීර් ලඩාන් ආරාමවලට ගෙන ගොස් තුවාල සුවකර දීර්ඝ කාලයක් ඒ ජීවත්වයේ සිටි බවට කරුණ සොයාගති. ක්‍රිස්තුන්ගේ රහසිගත ජීවිතයේ නැමැති පොත සම්පාදනය කරගෙන එය පළ කර ගැනීමට වතිකානුවේ හා විවිධ ආයතනවල උදව් සෙවීය. සෑම දිනා එය ප්‍රතික්ෂේප කළහ. අන්තිමට පැරිසියේ සමාගමක් එය ප්‍රසිද්ධ කළ විට මුළු ක්‍රිස්තියානි ලෝකයම ඉන් මුසපත් විය. එවිට ඉදිරියට ආ මහාචාර්ය මැක්ස් මුලර් එක්සත් ජනපද ජනප්‍රිය සංගරාවකට ලිපි සැපයුවේද තමාද එම ආරාමවලට ගොස් කරුණු සෙව් නමුත් නෙටොච්චිගේ කරුණු ව්‍යාජ ඒවා බව කියමිනි. මීට ප්‍රතිඋපකාර වශයෙන් සියලුම ක්‍රිස්තියානි නිකායන් මගින් මැක්ස් මුලර්ව වර්ණනා කළේ ලොව ඉහළම මානව විද්‍යා මහාචාර්යවරයා බව කියමිනි. එනිසා ඔහුගේ ආර්ය න්‍යාය මුළු ලොව පුරා පිළිගැනිනි. නමුත් මේ සියලු කරුණු හෙළිදරව් කරමින් ඩේවිඩ් බෙලමි නම් ඇමරිකන් මහාචාර්යවරයා විසින් 1996 දී පමණ ලියු ආර්ය න්‍යායේ මිත්‍යාව නැමැති ග්‍රන්ථයෙන් ආර්ය න්‍යායේ ඇති වැරද්ද හෙළිදරව් කරන ලදී. එබැවින් කොකේසස් කඳුකරයේ ආර්යන් කොටසක් ඉරානයට සංක්‍රමණය වීම, ඉරානයෙන් කොටසක් වයඹදිග ඉන්දියාවේ කපුළු වලින් පංජාබයට ඇතුල්වීම, පංජාබයේ ආර්යන් නැගෙනහිර හින්දුස්ථාන් තැනිතලාව පුරා පැතිරීම, සොළොස් මහ ජනපද යුගයේදී විජය හා පිරිසක් ලංකාවට අවුත් ජනවාස කිරීම යන ඉතා රසවත් ඉංග්‍රීසි වෘතාන්තය වැරදි බව ඔප්පු කරන ලදී. නිෂ්ප්‍රභා වූයේ රාජකීය ආසියාතික සංගමයට අවශ්‍ය ලංකා ඉතිහාසයේ ආරම්භයයි. ග්‍රීක් ජාතික ප්ලේටෝගේ අට්ලන්ටික් පුරවරය පුදුම සහගතය. අට්ලන්ටික් යන නම නිසාත් එය මෝදට ගිලී යාම නිසාත් යුරෝපයේ පැවති සුදු මිනිසුන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස 20 වන සියවස පුරාවද සැලකින අට්ලන්ටික් සාගරයේ හමු නොවූ විට
මධ්‍ය දරණී මුහුදේ සෙව්හ එවන්නක් හමු නොවිය 1999 දී එක් ඉංග්‍රීසි ජාතික උගතෙකු පෙන්වා දුන්නේ රාමායනේ එන හනුමා විසින් දුටු බවට විස්තර කරනු ලංකාපුරයත් ප්ලේටෝගේ ඇට්ලන්ටික් පුරවරයත් එකම ස්ථානයක් ගැන ලියවුණු විස්තර දෙකක් බවය ග්‍රීකයන් මේ වෘතාන්තයේ අසා තිබුණේ මිසර වැසියන් අතිනි ඔවුන් ඊට මිසර නමක් යෙදූ නිසා තමන්ද ඇට්ලන්ටික් ලෙස ග්‍රීක නමක් ඊට යෙදූ බව ප්ලේටෝ පවසා ඇත එබැවින් මුහුදට ගිලුණු ඇට්ලන්ටික් දේශය ඇට්ලන්ටික් සාගරයේ හෝ මධ්‍ය දරණී මුහුදේ නැත 2002 දී සාගර දූෂණ කොමිෂන් සභාව මගින් ඉන්දියාවේ බටහිර වෙරළ දිගට ස්කෑන් කරගෙන යාමේදී අඩි 4000ක් මුහුදු පතුලේ නගරයක නටමුන් හමු විය. මෙය මෑන්හැටන් දූපත තරම් විශාලය. පීටීම අනුව මේ රාමායනේ සඳහන් දණ්ඩක වනයේ අගනුවර වන ජනස්ථාන බව හින්දු උගත්තු කීහ. එයද මුහුදට ගිලුණි. ගවේෂණය සඳහා වෙන්නු මුදල් ප්‍රතිපාදන අවසන් වී ඇති බව හදිසියේ කිව් කොමිසම ගවේෂණය නතර කළේය. හෙලයන්ගේ දේව අධ්‍යාපනයේ බිහි කළ බ්‍රගු මහර්ෂි සිට බ්‍රගු කච්ච ඇත්තේද ඒ අසලය මේ පුරා විද්‍යාත්මක සාක්ෂිය හෙල අසුර ව්‍යාප්තිය හඳුනා ගැනීමට පහසුවකි. රේඩියෝ කාබන් පරීක්ෂණ අනුව මෙම නටබුන් අවුරුදු 10000ක් පැරණිය. ලොව පැරණිම බැබිලෝනියානු ශිෂ්ටාචාරය අවුරුදු 6000ක් හෝ ඊට වඩා පැරණි ලෙස සැලකෝ. ලෝකේට අවුරුදු 10000ක් පැරණි විශාල නගරයක නටමුන්මකින් ඇතිකලේ මහා මවිතේකි 2009 දී ඕලන්ද ජාතික මුහුදු පුරා විද්‍යා කණ්ඩායමක් ලංකාවේ මහාචාර්ය ජයවික්‍රම නැමැති අයකුද සහභාගී කරවාගෙන අග්නිදිග පානම පොතුවිල් ආදීන් ඔබ්බේ මහා රාවණ කොටුව හා කුඩා රාවණ කොටුව මුල් කර ගවේෂණයක් කරන ලදී. එහි තිබූ වක ගැසී නැගෙනහිරට විහිදී නැවත දකුණට විහිදුණු වර්ග කිලෝමීටර 345000ක් පමණ විශාල ගොඩබිමක්ද ලංකාව අසලදී මුහුදු පතලේ නගරයක අත්තිවාරම්ද තිබී ඇත. එම විශාල භූමි ස්කන්ධය ඉර්ෂියා ලෙස නම් කර ඇත. මේ ලංකාපුරයේද නැතිනම් මහා වංශේ කැලණී රජු දවස ලෙස හැඳින්වූ මුහුදු ගිල්මද යන්න නොතනිමු. ලංකාවේ පුරා විද්‍යාඥයෝ මේ කිසිවක් නොදනිති. 2010 පමණ අවදීයේදී ඇමරිකන් මානව විද්‍යාඥයන්ගේ අවධානයට හසු වූ දෙයක් ඌයේ අඩි 10ක් පමණ උස මිනිසුන්ය. මොහු ඇමසන් යෝධයන් මෙන් එක දේශයක මිනිසුන් නොව ලොව හැම රටකම සිටින අඩි 5ත් 6ත් උස ඇති මිනිසුන් අතරම ඇති සුවිශේෂ පුද්ගලයන්ය. අදි මානසික තත්වයන් නිසා ද්‍රව්‍යමය ශරීර සමග ක්‍රියාත්මක වන ශක්ති ශරීරය නිසා මෙසේ විශාල ශරීරයන් ඇති වූ බවට මානව විද්‍යාඥයෝ අනුමාන කරති. ඊටද සාක්ෂි සැපෙන්නේ හෙළ දේශේනි අවුරුදු 11000කට පමණ ප්‍රථම දේව අධ්‍යාපනයේ ඇති කළ බ්‍රගු මහර්ෂි වෙත හෙළේ ප්‍රාලද පාලක තන විසින් තම සොයුරි ඌෂණ යවා දරුවන් ලබා ගත්තාය. ගරුණ පුරාණයට අනුව එසේ ලැබූ එක් දරුවෙකු වන වීරචන නොහොත් වීරචන්න දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවල ටිටිකාවිලි අසල පාතාල රට ගොඩනංවන ලදී. දකුණු ඇමරිකාවේ පාතාල දේශයේදී වීර කෝච ලෙස ඔහු හඳුන්වන ශිලා සටහන් නැත. වීරචන දේවාලයේ නටමුන් ගල් කනුහා ඔහුගේ ශෛලමය ප්‍රතිමාව අදත් ඇත. බලි රජුන් දවස ශක්‍රකේ දියණිය දේවයානි නොහොත් මන්දහත කාශ්‍යප සාක්ෂි හා එකතු වී දරුවන් 3 දෙනෙක් ලබා ඇත. මාලි සුමාලි හා මාලප වන්න යන මේ 3 දෙනා තාරක සුමාලි හා සිංහමුව ලෙසද හැඳින්වෙති. එමෙන්ම මෙම සුමාලි රකුස් රජු තම දියණිය කේකෂි කුමරිය විශ්‍රවස් මුනි වෙත යවා රාවණ කුමුක්කන් හා සුපර්ණකා යන දරුවන් 3 දෙනා ලද බව රාමායනයේ පවසයි. රාවණ අඩි 12ක් පමණ උස බව ජනප්‍රවාදී ඒ කුමුට්කන්ගේ විශාල ශරීරය ගැන ඒ පවසන්නේ එළුවන් ගණනක් හා බත් ගොඩක්ද කා 6 මසක් නිදන යෝධයෙකු බවය. රජවරු තම දූ කුමරියන් ඉර්ෂිවරුන් වෙත යවා දරුවන් ලබා ගැනීම ලෙස පුරාණ ග්‍රන්ථවල හා රාමායනයේ සඳහන් වන්නේ උත්තම දරුවන් ලැබීමක් ලෙසටය. වෘෂණලත් දරුවා වීරචන දකුණු ඇමරිකාවට ගොස් පාතාල ශිෂ්ටාචාරය ඇරඹීය. දේවයානිගේ දරුවෝ අහසින් ගොස් බෝම්බ දැමූහ. නැවතද රාමායනයේ පවසන පරිදි රාවණාට ඥාන 10ක් වූ බව කුම්භකරණගේ විශාල ශරීරය ගැනය. මානව විද්‍යාඥයන් මේ අනුව සිතන්නේ අසීමිත ගුණ ශක්තිය හා අසීමිත ශරීර ශක්තිය ඉර්ෂිවරුන්ගේ ජානවලින් ලැබෙන බවය. 1986 දී පිරමීඩ දේවාලයේ බිත්තිය වූ ගුවන් යාන ඇඹීම් 4න් පසු මේ දක්වා 30 අවුරුද්දක් තුල අවුරුදු 6000ක් ඔබ්බේ ලෝකය ගැන නොයෙකුත් අරුම පුදුම ඓතිහාසික සාක්ෂි ලැබී ඇත. ලොකුම පුදුමය නම් මේ හැම සොයා ගැනීමකටම ලංකාව නොහොත් හෙළදිව සම්බන්ධ වී තිබීමය. අනෙකුත් පැරණි ශිෂ්ටාචාර සියල්ල අද නැති වී ගොස් ඇති අතර ශිෂ්ටාචාරයේ පමණක් අවුරුදු 12500ක් අතීතයේ හිරාන් කසුබ් දක්වා දිවයයි.
නමුත් ඒ අකණ්ඩ ඉතිහාසයක් නොව කඩ වූ ඉතිහාසයකි. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.